හිතුවන්නේ දුර ගමක ගිහිල්ලයි කියලා. ඉතින් මොකද උනේ? බව දෙවනට වෙඩි තේරුණා මාම. අම්මා තා මොනවද ඉතින් කරන්නේ කිව්වේ? ඉස්සෙල්ලාම සුදේන හම් කරන්න කිව්වා. හම් සංස්ථායේ වැඩ. නෑ මාම චිත්‍රපට ප්‍රශ්නම් ගායනය සඳහා. ඉතින් හම් කරන්නයි කියන්නේ? රාගි පිටලා ගායනා කරන්න කියන එක. ඉතින් උඹට පුළුවන්නේ? සංගීත අධ්‍යක්ෂක ඉස්සෙල්ලාම ඕනෙකන රාගි කියනවා. ඊට පස්සේ මම ඒ රාග පිටල තුන නියමෙට ඔය රාගේ කියන එක ගෑනුන්ට බීතියෝ ගෑනුන්ගේ අවාසනාව තමයි. එයි මම ඒක කියන්නේ. මම කියන්නේ රාග මෝහ ద్వේෂ මාන කියන එක සදා හටම දුරු කරන්න බුදුබණේ කියලා තින්නේ දෝකන්නේ. ඉතින් රාගේ කියන එක ගෑණියෙකුට උරු වුණොත් ඒ ගෑණිගේ අවසානේ තමයි. මාමයි කියන්නේ මොන රාගෙද? මොන රාගෙ නෙමෙයි මේ රාගෙ. මාමයි කියන්නේ අනුරාගෙ. අනුරාගෙ නෙමෙයි ගංගාගෙ. ඉතින් මාමේ කීයදේ දන් කරලාද අපිව රාගෙණි කරගන්නේ? මුලින් දෙමොක්තිය දන්නවද බුල ඔය තරම් වියදම් කරලා ඉගෙන ගන්න රාගෙ ගැන කිය. දෙමොක්තියට වරෙන් අපි කිසි දෙයක් කරන්නේ නැහැ මාමේ. ඔන්න ඕවට තමයි කියන්නේ පනින රිලවුන්ට ඉනිමම් බැඳා වගේ කියන්නේ. ඒක ඉතුලේ බලේ දෙමව්පිය කැමති ගුල රාගය ගැන ගන්නවා. ඇයි මාමේ? අද ජනප්‍රිය ගායක ගායිකාව කී දෙනෙක් ඉන්නවද රාග ගැන ප්‍රගුණ කරපු? ඒක මම නොදන්නේ බං. අද කිසිම කෙනෙකුට ජනප්‍රිය වෙන්න බෑ රාගෙ නැතුව. මේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නිලියෝ ගායිකාව ජනප්‍රිය වෙලා තියෙන ඔය රාගය හන්ද තමයි. හැබැයි ඔය රාගේ බැරදුනදා තමයි මිනිවරාගා. ඉතින් මල මාමගේ දුවත් අපිත් එක්ක රාගෙ ගැන ගන්නේ. මොනවා? අපේ එකේ කියවන්නත් කොයි රාගෙ ගැන ගන්නද? ඌ මම කිව්වා මහේ කීට යනකොට කොහෙ යනවද කියලා හොයලා.